ඒක මම හිතා දැම්මම ප්‍රයෝජන වෙන්න පුළුවන් සමාකයට රාගය මට්ටු කරන්න හැටි නෝ ෆැබ් ඒවා බලන්න ඕනේ ඒ වගේම මගින් උදව් වෙන්න ඕනේ අනිවාර්යෙන් තව මොනහරි අර වගේ තියෙනොත් මට මෙහෙම එකක් තියෙනවා මේක මම මග අරින්න ඕනේ කියලා ඒවා තමට ඔළුවට එනවානේ අම්මයි තාත්තලගේ ආශිර්වාද අරන් ඒවා ටිකක් ඒවා හරි තීරණ ගන්න හරි අවබෝධයක් එන්න ඕනේ ඔය ටික ඕවා ටික ටික ලැබෙනවා නම් තව අනිත් එක භාවනා වඩන්න තියෙන කෙනෙක් රෙස්ටෝරන්ට් ගාවට ගියාමත් ඒකේ සුවඳවත් ගන්න අරකයි කියලා තේරෙනවා එතකොටයි මේක වැඩෙන්නේ කියලා ඔන්න ඔය පොයින්ට්ස් ටික තමයි ඔය දෙකොටම තියෙනවා පොයින්ට්ස් අනිත් එක තමයි මහා ලොකු විපතක ඉන්නකොට මට විපතක් තියෙනවා කියන එක තමයි ලොකුම විපත පින්නතේ මේ හිතන එක නිර්භීත උන්දෙට හරි යන්න තමන් එක වෙන්න ඕනේ පින්නතේ දන්නවද මං එටිටි අස්සට ඇතුල් වෙනකොට මුව මාලේනේ ඒතොර තිබෙ මුහ මාලේ නේ ඕමන්තේ අන්තිම පොයින්ට් එක ඒ කියන්නේ අපි ඇතුල් වෙන පොයින්ට් එක එතන මම ඇතුල් වෙනකොට මම එක දෙයයි මම දන්නේ නැහැ මට මොනවා වෙයිද කියලා. ඒ කියන්නේ එතකොට මම මේ අවැද්දසාගත්ත අපේ තියෙන සීල් සුද්ධ කරන එකක්. ඉතින් මම දන්නේ කොහොම හරි මගේ පිනකට වගේ මේ පන්සලේ වවුනියාවේ පඬිත සෝමවංශ කෙනෙක් හිටියා වතුර අවිල. ඉතින් මම අර ඒ සීල් සුද්ධ කරන ප්‍රැක්ටිස් එක කියන කරපු වැරදි මෙහෙම වුණා කියලා ආයි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන එකක් තියෙනවා. එහෙම කළා සතුටින් ඉඳී. ඒ කියන්නේ එහෙම කරන්න පිළිගන්නේ අපවත් වෙනකොට අපි මං හිතනවා හැබැයිම දැන් ස්වාමිවාස කෙනෙක් හදිසි අපි ඉන්ටෙන්සිව් කෙයාර් එකේ දාලා හරි ඉඩියෝදින් මං නම් ඉල්ලන්නේ හාමුදුර කෙනෙක් වඩම්මන්න කියලා අවැද්දසා ගන්න. ඒ කියන්නේ මේ සිල් සුද්ධ කරගන්න ඊට පස්සේ රෙඩි. බුදුහාඳුරු කියන එක මැරෙන්න ඉන්න කවවරි ළඟට අමාරුවට ගියාම ඔයා සීලය ගැන ඔයාගේ මොන හරි කුක්කුච්චයක් තියෙනවද කියලා. නැක්වම හොඳයි. ඊට පස්සේ සතුටු වෙන්න ඕනේ. ඒක අපේ අතේ තියෙන හැම වෙලෙම කැඩෙන ඒවා නොකර ඒ පරිස්සම් කරගෙන එන එක. ඉතින් කැඩෙනවා තමයි කැඩිලා ආයි රිපීට් වෙන්න දෙන්න නරකයි කැඩිච්ච ඒවා ගැන දුක් වෙවි යන්නත් නරකයි. ඒක ඒ දුක් වෙන්නේ ලොකු මමත්වය තියෙන අයට තමයි. දැන් සමහරට මමත්වය තියෙනවා මම තමයි සිල් රකින්නේ මේකයි අරකයි. එතකොට අර ඒවා අල්ලගෙන හිටියාම අන්න ඒක වැටුනම බුම්. මේ කියන්නේ අන්න එතකොට පින්න ඒකත් හරි භයානකයි. තමන් දකින්න මේක සිදුවීමක්. මේ වන හැබැයි මම ප්‍රායෝගිකව අවින්දා මටත් ඒ අදහස ආව මම හිත හදාගත්තේ ඔය විදිහට බලලා. ඒ බලපු ඒ වලින් හිතක් ගාලා හැදුනා. ඒතකොට දන්නේම නේ ළඟ ලොකු ජයග්‍රහණයක් වෙන්න තියෙනවා. ඉතින් ඕවා හිත වැටිලා එහෙම හිටියනො ඉවරයි. අරවා මැනික් ලැබෙන්නේ නැහැ. දැන් කෛලාශ වල මට ප්‍රශ්න වුණේ 2015 දී අපවත් වෙන්න ගියා. ඒතකොට 2016 දී මම ගියා. නොගියනම් එතනදී ලැබිච්ච දේවල් තියෙනවා 2016 දී. බය වෙලා හිටියනම් මම එහෙම බය වෙන්න අපි කොහොමද මට මේක ලැබෙනවා කිව්වොත් මම බඩ ගාගෙන හරි අපවත් වෙගෙන හරි වඩිනවා එතනට.